ද්‍යරූපවාහහිනියේ මේ පැටනිය මිත දායකත්්‍ර සත් ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මෙසූදානම. ධර්ම දේශනා පවත් පන්නට අපිකිරේ හත් අනු කම්පාවෙන් මෙ දම්සවා ණ්ඩ පේට වැඩම කොට පදාල පූච පාද කොරල අගගම සරණ තිස්ස ගෞරවනය සාමිට් හන්සේ අපි සියලු දෙනාමෙක් සාතුනාද පවත්පවා පිළිකනිමු.සාතුසාතුසාතු. ධර්ගානගරය තිස්සකේකනුව වරාපිටිය පතිංචි භිශ්‍රවාමික හෙදෙ සෝරිය BS. භාග්‍යවේදා මහත්මිය පවුලේසිලු දෙනා සහ ඥාතින් පිරිසයි උතුමූ සදධර්ම දේශනාව මෙලෙසිල් මුළු ලෝකේයටම සඳවේදනය කරන්නට පින්බර දායිකත්වයගෙන කටයුතු කරන්නේ. එසේ නම් සිතකාය වචන යනතිදර සංගර කරගනමෙන් මෙතැන් ට මෙඋතුමූ සධර්මදේශනාව පි ශෝභනය කරමු. ගෞවනි ස්වාමීන් වහන්සේට අරාධනා කරනවා අප කරේ මහතානු කම්පාවෙන් මෙතැන් සිට සධර්ම දේශනාව පවත්පන්නට.

සుනනන්තු සගග මොහමොක දනන් දමම්මස් සවනෙ කාළුලු අයයන් බදනන්ත දමම්මස් සවනෙ කාලුළු අයයන් බදනන්ත දම්මස් සවනෙ කාලුලු අයයන් බදනන්තා නමෝතස්සේ භග වෙතු වැරහතු සභභ දමමිසු අප අපටි හතඥානෙචාරස්සෙ. දස බලධරස්ස චතුවිසාරජ ජෙවිසාය දසස සභ සතුතුතමස දමමිසරස්ස ධම්නම රජස්ස ධමම්මස් සාමස්ස තතාගතස සුණු සමා සමම්බුදුබදස්ස. नमो तस्स भगवतु अरहतु सम्ब धम्मिसु अप्पाति हत ञान चारस्स दस बल धरस चतु वेसारज्जय विसार दस सब्ब सत्तु तमस्स धम्मिसस्स धम्मराजस्स धम्मस्स आमिस्स तथा गबुनु समुदुदस नमो तस् भगवत अर्हत शबदम दमीषु अपी हत्याचार दस बलधरस चतु सार्ज विशार दस සභභ සතතුතුත මස්ස දමමිසරස්ස දමමරාජස්ස දම්දම්සාමිසිස තතාගතස සබනබවයුණු සමමා සමම්බුද් බුදස්සේ. සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්තුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙසියරු දෙනාම සූදානන් වෙන්නේ. තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, ලෝක සත්ත්වයායට අනුකම්පාව පිණිස මහා කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් ඉතාමත්ම පුංචි කොටස. දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරලා එයින් ලැබෙන ධර්ම අවවාද අනුශාසනා තම තමන්ගගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ ල ආයිති භවයකින් සැනසිලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක කෙටිම කාලයකින් පහසු ආකාරීෙන් මේ සසර දුක කෙරවල කරලා උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන සදාකාලික සුවයෙන් සැනසීමේ බලාපොරොත්තුව ඇතුවයි පින්නතුනී අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්ම පද පාලියයේ සඳහන්වන භාගිතුන් වහස ගිස්ශ්‍රුවය මකහෙෙන් දේශනා කොට වදාළ උතුම් ගාත හරත්නයක් මාතුෘුකාව කරගඩ පරිජින්න මි රෝග නිඩ්ඩන් පභංගුරා බිජ්ජති පුති සන්දේදය අපේ භාගිතුන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කොට වදාලි එක්තරා භික්‍ෂණීන් වහසෙනමක් කරමුණු කරගෙන පින්නතුනී භාගිතුන් වහසේ වැඩඉන්න කාලි පැවිදිවෙච්ච එක භික්‍ෂණීන් වහසෙනම ශාසනයේ බොහෝ කාලයක් මනාව සිල්ගුණ සම්පූර්ණ කරගෙන දැන් ජීවිතයේ අවසාන කාලිටන එකං ඇවිල්ලා බොහෝම වයිසයි එක ද අවසත් පිඩිසිංගා වඩින වෙලාව අපේ භාගිතුන් වහසේ මගදි මුණ ගැවුුණ මේ භික්‍ෂුණීන් වහන්සේගේ විශේෂ ගුණයක් තිබුණා තමන් පිණඩිසිංගා වැඩල දානෙටිකක් තමන්ට ලැබුණහම් හදිසිය ඔයාතර භික්‍ෂූන් වහන්සේ නමක් තවත් භික්‍ෂණින් වහන්ස නම පිණ්ඩපාති වඩිනවා දැක්කොත් තමන්ට ලැබුණ දානනි ටික බොහෝම සතුටින් පූජ කරනවා. නැවත පිඩිසිගා වඩින්න වෙලාව තිබුණු නැවත වැඩලා තමනුත් වලඳෙනවා. එහෙම නැත්තන් එදා දවසම නිරාහාරවීන්නවා. එක විශේෂ ගුණයක් ඒ භික්‍ෂණන් වහස ළඟ තිබික්්චේ. පින්නතින එදා භාගිතුන් වහසේ මඟදි මුණගැහෙනකොට දවස් කීපයක්ම ආහාර අරගෙන නැතු අයිහිටිය හඟක් වයසයි දින තුනහතරක් ආහාර නැති නිසා දැන්හඟා කායික වෙහෙස දැනෙනවා. එහෙම වෙලාවක තමයි මේ පිඩ පාතය පිටක් වෙලායිඉන්නේ භාගිතතුන් වහසේ දැකළ මග ඉඩදෙන්ඩ ඕන නිසා මාර්ගයින් ටිකක් ඇත් වෙනකොට තමගේ සිවුරු පොටත් පෑගුණා පාරත් පටු තැන ඒ භික්‍ෂණීන් වහන්සේ මහමග ඇද වැටුණා අපි භාගිතන් වහන්සේ ඒ භික්‍ෂණීන් වහන්සේව නැගිට්ටවල අපි අර මුලින් මාතෘකාකරගත්ත ගාතාරත්න අනු ශාසනාවක් කළ රෝග නිර්්ඩන් පබාගුර බිජ්ජති පෘති සන්දී්ධය වූ මරණන්තමන ී මෙක් අය පිළිබඳවත් ජීවිතයේ පිළිබඳවත් අනිත්‍ය ස්වභාවය පිළිබඳවත් මේ ගාතාරත්නයෙන් බොහෝ කරුණු දේශනා කළා. පිනතිී අපි ගාතාරත්නයේ සරල තේරුම කල්පනා කර බැලූ පරි ඉන්න මිදං රූපන් මේ රූපය මොහොතක් මොහොතක් පාසා දිරලයනෝ රෝග නිඩ්ඩන් පබංගුර පිනති මෙතන නිඩ් නීඩ කෙනම පාලි වචනය පාවිච්චි කරන්නේ කැදැල් එහමතන් කූඩුව කියන වචනය සඳහා මෙතන සඳහන් කරන්න වචනාර්ථයේ මේ බහෝම ඉක්මනට දිරල යන මේ කය ඇසුරු කරගෙන රෝගය නෙමති කුරුල්ලා ඇතුළි ජීවත් වෙනවා. තව විදිහකට කීවොත් මේ කය ශරීර කූඩුව රෝගය නෙමති කුරුල්ලගේ කූඩුව කූඩුව හදාගත්තට පස්සේ කුරුල්ල හැමවෙලා එම කූඩුවේ ඉන්න. රෝග නිද්ඩන් පහංගුරං. බිජ්ජති පති සන්දේභූ එවන් මේ කය නිතර නිතරම බිඳෙනවා. විනාසස්වභාවටලක් වෙනවා බිජ්්‍යති පති සන්දේභෝ එනතිනි පුති කියලකීවේ වැගිරෙනෝ ගල නොවකි නර්තය මරණන් තම්හි ජීවිතන් එහෙම තිබුණ මේ කය මරණය කෙරවල වෙන. ඒ තමයි මේ ගාථාව සරල තේරු. එන අපි කාරණටිකක් සාකච්ඡා කළු පරිජින්න මිදංරූපන්. මේ රූපය මොහොතක් මොහොතක් පාසා දිරනවා. වෙනස් වීමේ ස්වභාවයට ලක්වෙනවා. වෙනස් වීම ස්වභාවය කරගනයි පවතින්නේ. කොහොමද රූපය හැදිල තියෙන්නේ පින්නතුනී රූප කලාප කෝටි ප්‍රකෝටි ගනන් අසංක්‍ය ගනන් එකතු වෙලා මේ ශරීරයේ හැදිල තිෙන. මොහොතක් මොහොතක් පාස සත්වයා ඇතිවෙනවා නැතිවෙනවා. ඇයි මේ මොහොතක් මොහොතක් පාස ඇති වෙනවා නැතිවෙනවා කියෙර සඳහන්කරී තවයිදිියකටිකවොත් මැරැෙනව උපදිනවා. එෙවුට අපිට දැනෙනවාදක. ඒ වෙනසා අපිට දැනෙන්නේ එකට හේතුකාරණ කීපයක් සඳහන් කරනවා ඉන්නති එකක් තමයි මෙතන මැරෙනව කියල කියන්නේ අපේ හිත් පරම්පරාව උප්පාද උපදිනව ස්තෙති පවතිනව බංග නැතිවෙනවා. එකහිතක් ඉපදිලා ඒහිත පැවතිලා හි නැතිවුුණට පස්සේ තමයි දෙවනිහිත උපදින්නේ. එකවර සිත් දෙකක් පහළ වෙන්න නෑ කවදාව. ඇතිවෙලා පැවතිලා නැතිවුුණ අහම ඉළඟහිත උපරිදවා. උපපාද ස්තිති භංග කෙලකි වෙ එකයි. නමුත් තත්පරයකට උපදින සිත් ගණන කෝටි ගනන් ප්‍රකෝටි ගනන් තත්පරයකට සිත්තුපරිදෙනවා. අපි දන්නව තත්පරයක් කියල කියන්නේ හොයි තරන් සුළු කාලය ඇක්ද කියලා. මේවාගේ සුළු කාලයක් තුළ කෝටි ප්‍රකෝටි ගනන් සිත් පහල වෙන නිසා මේ කය ඇදවැටින්නේ නෑ. මැරෙනවා කියන සංඥාව අපට හරියටම තේරෙන්නේෙ නෑ. නැතිමලි සඳහන් කළා හිතක් උපදිනව හිතක් පවතිනවා හිතක් නැතිවීම. එතොට හිත නැතිවීම එක තමයි මේ. මරණයට පත්වෙන කාලය කියල කිවි. නමුත් අපි ඇද වැටෙන්ට දෙන්න නැතු ඒ එක්කම නැවත සිතක් උපදිනවා. ඒ සිතත් පවතිනවා ඒ සිතත් නැතිවෙනවත් එක්කම ඊළඟහිත උපදිනවා. අන්න එහෙම වේගෙන් ක්‍රියාවලියයක් සිද්ධ වෙන නිසා තමයි අපිට තේරෙන්න්නේ අපි හැමදාම ජීවත්වෙනවාගේ. පිඩතුනී මෙතන සඳහන් කරනවා ඒ තරංසිත් කෝටි ගැනන් උපදිනකොට. එ හා වගේම රූප කලාප තමයි උපදින්නේ. එක හා වගේ මයි කියලකීවට වෙනස් වෙනවා හැබැවිම්ම වෙනස් නමුත් ඒ වෙනසා අපිට තේරුම්ගණ්ඩ හුංඟා කල්ලෙනවා. ඒකයි මෙතන එහෙම සඳහන් කරන්නේ. අන්න ඒ නිසා තමයි ඊය හිටපු කෙනාම තමයි අදත් දැක්කේ කියලා හිතෙෙන එම නැත්තං ධර්මාර්තය හොඳටම වැටහෙනවන්නම් මේ වාඩිවිච්චාය නැගිටිනකොට මීට වඩා උඟත් වෙනස් අනිත් කාරණාව තමයි පින්නතුනී අපි දකින්නේ වාඩි වෙච්ච කෙනාමයි නැගිටින්නේ කියලා ඒ කෙනා කවදාවත් මෙතනින් නැගිටින්නේෙ නෑ. වාඩිවෙච්ච කෙනා නෙමෙයි නැගිටින්නේ වෙන කෙනෙ නමුත් එක වගේම රූප කලාප නිසා අපිට ඔහුමයි ඇයමයි කියල හිතෙනවා එක වගේම රූප කලා පැතිෙනව කෙලකේ හම පෙනත්‍ර මෙහෙම හිතඩකු සාමාන්‍යයෙන් අපි හැමෝම තොරං දැකළතිය තොරණක් දිහා බලාගෙන ඉන්නකොට අපිගේම එක්කු නිල්පාට එල්ලිය නැතන් කහපාටෙල්ලිය මේ තොරන පුරාම යනවා වගේ අපිට පේනවා ඇත්තරම එහෙම එළියක් තොරන පුරාම යනවද එහෙම එළියක් ඒ තොරණ යන්නේ යන්නේ නෑ අපි දකිනව තොරන දැල්වෙන්නේ නැතිකොට අර වටේට රවුන් රවුන් හැම තැනම තියෙන්නේ එක වගේම විදුලි බුබුලු ගොඩක් එතකොට රෑට බලනකොට පාට එලියක් යනවගේ පේනවා. අර විදුලි බුබුලු බොහොම වේගින් දැල්විලා නිමිලයනෝ. ආංගේ දැල්වීමේ නිමීමේ කර්තවගේ වේගවත්කම නිසා අපිට දැල්වෙනව නිමෙනව කියන කතාව පෙන්න්නේෙ නෑ. අපිට පේන්නෙ තොරන පුරාම එකම ආලෝක දහරාවක් ගමන් කරනවා කියන. ඒ අර ලඟ ලඟ ළඟ ළඟ දැල්ලෙන නිසා. වේගෙන් ඒ කර්තවගේ සිද්ධ වෙන නිසා. එනම් මේ ශරීරයත්මකද්ද මේ වෙන්නේ ආගේ තරන් ඊට වඩා හුංගක් වේගෙන් මෙසිත් උපදිනවා. රූප කලා පැතිෙනවා. පවතිනෝ නැතිෙනවා. පරිජින්න මෙදං රූපන් මේ රූපය නිතරම බිණෙනවා. රෝගනිඩ්ඩං පබංගුරන්. මේ ශරීරයේ ඇසුරුකරගෙන රෝගය නෙමති කුරුල්ල ජීවත් වෙනවා. බලඩකු පින්ිතුළි. අපිට ලෙඩරෝග කොච්චර තියෙනවද කියලා. නිමත් නැති ලෙඩරෝග. සමහරී වතාම වෛද්‍යවිද්‍යාවෙන්වත් හදුුනගත්තවත් නැතිවා. සමහරයට කියනවා දාහකට එකක් විතර හැදන ලෙඩ. ලක්සේකට එකක් විර හැදැ ලෙඩ. ඉතාම දුර්ලභ රෝග එහවත් තියෙන. ධර්මය හැටියට අට අනුවක් ව්‍යාදි නව අනුවක් රෝග. එදොට මේ තියනෙ මේ කයින් එලියද නෑම කයේ මයි තියන්නේ. ඒකයි සඳහන්කළේ රෝගය කියන කුරුල්ලා කූඩුව හදලයි තියන්නේ ඒඇන මේ සංසාරි? යන බවගමනේ අපි කරගත්ත කුසලාකු සල ධර්මයන් එක්ක මේ භවයට අපට හිමි රූපය තමයි මේ ලැබිලිතියන්නේ. අපිට හිමි ජීවිතය තමයි මේ ලැබිලිතියන්නේ. මේ ජීවිතයෙන් පස්ස කොහොම එකක් ලැබෙයිද කියන කාරනාව අපි තවම දන්නේ තවම දන්නේ නෑ. නමුත් මේ භවයට උරුම ප්‍රමාණය තමයි මේ ලැබිලිතියන්නේඉති ඒ ශරීරයේ. අභ්‍යන්තරයේ වගේම බාහිර නානාපපරකාර රෝගවලින් හැමවෙලාම් පිල්ල. බිජ්ජති එවන් වූ කය බිදෙනවා පති සන්දේබූ එ වගේම වැගිරෙනවා. කය යතා ස්වභාවේ භාගිතන් වහසේ පැහැදිලි කරනවා. ඇටකෝටු තුන්සීයක් විතර මේ කයි තියෙනව කියලා ධර්මය සඳහන් කරනවා. නහරවැල් නවසීයක් විතර තියෙනවා කියලා සඳහන් කරනවා. ඇටකෝටුතුන්සීයක් නහරවැල් නවසීයක් තුළින් එකට ගලපලා ඔොසවලා කෙලින් කරලා තියෙනවා. තින් පස්සේ සෑම ඇටකෝටුවක්ම වහලා මාන්සය ගල්වලා තියෙනවා. හැම ඇටකෝටුවක් කරහාම මතුපිටිින් මස්තිීනවා ඇතුලෙ කුහරයක් තියෙනවා. එ කුහරේ තුළද තවත් නොයෙක් දේවල් පිරලතියෙනවා ආමාශීතියනවා ගර්භාෂීතියනවා අක්මාවතියනවා පිත්තාශ තියනෝ බඩ වැල් තියෙනවා මහාන්ත්‍රකුඩාන්ත්‍ර වශයෙන් කොටස් වෙලා තියනෝ මේ දේවල් අර ඇතුළි කුහරි තියෙනවා පිට පැත්තේ සම්පූර්ණෙන් හමක් පොරෝලා දැ අපිට මොකක්ද මේ පේන්නේ පොරවලා වහලතියන හම තමයි අපිට පේන්නේ. ඒ ඒ පුද්ගලයාගේ හම විවිධයි. තමහරු ගහුඟාක් සුදුයි සමහරයිනං තලලලුයි තව සමහරය කලු පාටයි විවිධ විවිධ ප්‍රබේද මේ හමේ තියෙනවා මේලෝක ජීවතවයෙන මිනිස්සු. රුවට හරියට රැවටෙනෝ පින්නතිනි. මේ රුවට රැවටෙනවා කියලා මොනවටද මේ රැවටෙන්නේ. පිට පැත්ති තියෙන හමට ඒ පාටට අග්ඥාණයි කළ සඳහන් කළේ නිසා. සමහර වෙලාවට මුහුණ ටිකක්තුවාල කරලා පිට පැත්තින් තියෙන හම යම් ප්‍රමාණය ගලවාලා ඉංගල. ත් ද්ගලයෙකුට ඒ මුහුණ දිහා සමහර වෙලාවට බලන්ඩවත් හිතෙන්නේ. පුංචි දරුවෝ හරියට අපි සිපගණ්ඩ කැමති නම් හිතන්ඩක එක කම්මුලක් පැත්තේ ඔක්කෝම හමයින් කෙරුවොත් කවදාවත් ඒ පැත්තත් සිපගණ්ඩ හිතෙනවද කියලා එ වැඩිහිටි ජීවිතත් එහෙමමම තමයි. අපි මේ හම නිසා තමයි මේ සුභවාදී ආකල්පයක් අරගෙන. නමුත් කිසිම සුභවා කිසිම සුභවාදී බවක් නෑ. අභ්‍යන්තරයේ ඉතාමත්ම පිළිකුල් සහගතයි. සමහර කෙනෙකුගේ තුවාලයක් නමුත් දැක්කහම තවත් කෙනෙකුට කලන්ති හැදෙනස භාවිෙන් යුක්තයි. අනික බලන්ඩ කැම නෑ බෙහෙදදාන තැනක ඉන්ඩ කැමති නෑ දකින් දක මැති නිසා. නමුත් ඒ සියල්ලම මේ හමටයට මටයටද නමුත් කරුණු කාරණ නොදැන්න නිසා මේ හම දිහා බලලා හුඟක් අය හරියට පවුකරගන්නවා. කුසල් කරලා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන් ද සමහර වෙලාවට මහමුගලන් මහරහතන් වහන්සේ උත්පලවන්නා රහත්මහිණින් වහන්සේ ඔය මහා පදුම දේවියවාගේ ඇය වර්ණ පූජා කරලා වර්ණ ප්‍රාර්ථනා කරලා තියනවා. උත්පලවන්නා රහත් මෙිහිණින් වහන්සේ නිල් මහනිල් මල් පූජ කරලා මේ මල්පෙති යම්සේ වර්ණවත්ද මටත් එවන් ලස්සන හමක් ලැබෙන්ඩුවනේ. වර්ණයක් ලැබෙන්ඩුවන කියලා ප්‍රාර්ථනා කළ. මහමුගලන් මහරහතන් වහන්සෙත් එහෙමයි නිල් මහනිල් පූජ කරලා කරපු ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් නිසා තමයි නිල්පාට වෙලාඉන්න. නමුතු වර්තමානය අපි හුඟක් සඳහන් කරන්නේ කරපු අකුසල කර්මයක් නිසා දුරුවරණයි කියලා. පඳතින එහෙම වෙන්ඩ හේතුවක් නෑ. මොකද මේ සංසාරය වර්ණ සම්පත්තිය ප්‍රාර්ථනා කරලා ලබන්්ඩත් පුළුහන්ඒ පාර්ථනා කරඩ වර්ණ පූජය කරනවා න හරි වටිනෝ. අගනිසා අපිටත් ඕනෑම වර්ණයක් පූජ කරලා. ප කන්න පු නෙලුම් මලක් වේවා මහනිල් මලක් වේවාකිිනිිහිරි මලක් වේවා මහාකප්පින මහරජ්ජිරුවන්ගේ බිසව. රන්වන් පාට සිරුවක් ලැබෙන්ඩි කියලලා ිනිිහිරි මල් පූජ කරලන ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒවාගේ ප්‍රාර්ථනාවක් ඒ කාන්තේම විපාකරනවා. පිනතිරි ප්‍රඥාව සහිතව පාර්ථන කරන්නුවින්. ර්මානය වඋනත් ඉතල බලඩෙකු ඉතාම ලස්සන රූපයක් තියෙන අය වැඩිපුර කුසල් කරනවට වඩා අකුසල් කරගන්න ස්වභාව ඇබි සමාජි දකිනවා. එ මොකක් නිසා දෙ කුසල් කරගන්නේ එ ලැබිල තියන රූපය නිසා. එමන අපිට වනත් ප්‍රාර්ථනා කරන්න පුළහන්ි ප්‍රඥාවත් තිබුණත් හොඳයි කියලා හිතෙනවා. මේ තරං ලස්සන රුවක් ලැබුණටකමක් නෑ. හැබැයි ඒ ලස්සන කවදාවත් මට සතරාපායට පාරක් නොවැෙන්ඩෝනේ. ඒ ලස්සනද මට රාගයෙන් මුසපත් වෙන්ඩ හේතුවක් නොවැෙන්ඩෝනේ. අං ඒවාගේ කරුණුත් පිනතිනි ප්‍රාර්ථනා කරලා තියාගැ්ඩෝනෑ නැත්තන් අකුසලේටම යොමුුවෙන්ඩතිී අවස්ථාව බොහොම වැඩිුවෙනවා. එන අපි සඳහන්කර කර හිටියේ. කය බිඳෙනවා. එක හා සමාන රූප කලාප ඉපදුනත් පිනතුනී අර තොරනි නිල්පාටෙල්ලියක්ම එකදිගටම ගමන් කරනවා හැබ හදිසියම ඔොය නිල්පාට අතරේ කහපාට බොබුලක් දැල්ලුණු අපට එක පාරම වෙනස පේන්න වෙනස පේනවා. එක වගේව රූප කලාපු උපදිනවා හැබැයි අද සේතුවාලයක්කුණු වෙනස පේන එතන උපදින්නේ ඊට සමාන්ත්‍රූප කලක් අන්න ඒ නිසා වෙනසක් එක පාරම පේනුවා තුවාලයක් ඇතිවෙච්ච නිසා. නවත් බිඳි බිඳී යනවා ද හිතල බලන්ඩුකෝ අපිටත් ළමා කාලයක් තිබුණ. සමහරලාට ගෙවල්වල තාමත් ඇති ධන බඩගානකාලි අරගත්ත පින්තූර ඒ පින්තරේ දිහා බලලා ැන් තමන්ගැෙන තල බලහම බොන තරන් වෙනසක්ද මේ වෙලාති ලදරු කාලයේ තිවිච්ච ස්භාවය දුවපැ නැවිදින ළමා කාලය එනෙකොට වෙනස් වෙලා ඒ ස්වභාවයේ අවුරුදු දහයක් දොළහක් පහළුවක් එනකොට ඊටත් වඩා වෙනස් වෙලා නව යොවුන් වී තිබුණ යම් රූපයක් තියෙනවාද ඒ රූපයක් වෙනස් වෙලා මැදියම් වයිසයට එනකොට ඉන්නේ ඊට වඩා හාත් පස වෙනස් වෙච්ච කෙනෙක්. සැඳෑ සමීට යන්ගොට මැදියම් වයස හිටපු කෙනාටත් වඩා හුගාහක් වෙනස් වෙච්ච කෙනෙ. එනම් මොකක්ද දැම්මේ වෙලා තියන්නේ. බිඳිලා. වෙනස් වෙලා. විනාසස්ව භාවයට ගිහිල්ලා. දැන් අපිට වෙනස පිරෙනවා. පෙරකාලේ ජායාරූපයක් එක සංසන්ධනය කරකර බලනකොට අපිට තේරෙනවා මොන තරන්නන්. වෙනස්සේලාද කියලා. කායික ශක්තියත් දැන්නේ ඒ කාලිනම් කොච්චර වැඩ කලාද. වැඩි හිටිිය පස්සේ කාලේ ඒ දවල් ගැන කිය කිය වදන් අනනවා. කොඹුරු කොටඩ ගිහම මෙහෙමයි ඒ කොටන්ඩ ගිහම මෙහෙමයි. අපි පාසැල් යැන කාලේ ය ධාවන තරගොලට එකතු වෙච්ච හම මෙන්න මෙහෙමයි දීවි නොඒ දේවල් කියනවා. විිනිතන කෝරව විය මහරජරුව. අට්ටාල මහරහතන් වහසේ ළඟටවිල්ල කරුණු බොහෝමයක් සාකච්ඡා කළා අංගිතන එක කරුණක් තියෙනවා මට මමෝවත්නෑ කියලා කෝර විරජරු අහනු ඇයි ස්වාමී නෙහෙම සඳහන් කළේ ඒ වෙලාවේ රහතන් වහසේ නැවත අහනවා මහරජෝබට මතකද ඔබේ තරුණ කාලි ඒ මයිස්වාමීනි මට හොඳයට මට හොඳයට මතකයි ඒල රහතන් වහන්සේ හනවා මහරජේ. ඒකාලි කොහොමද කායික ශක්තිය ස්වාමීණි මොනවාහනුවද. මම දුවන මූ පිටිපස්ස එලවලා මූ අල්ලනෝ. දුවන අස්වයෝ පිටිපස් එලවලා අශවයෝ අල්ලලා මෙල්ල කරනවා. ස්වාමීණී ඔවුන් සමඟ පස්සයෙන් දුවනකොට මට හිතනේ කෝරබවයට ඉරෘදියයක් පහළ වෙලාද කියලා. ඒ තරන් වීගිින්දුණු ඒලෑ රහතන් වහන්සේ හනවා මහරජය දැංකු හෝද කියලා ස්වාමීණි මොනවා අහනවාද දැම් මම කොච්චර වෙනස් වෙලාද ස්වාමීණී කොයි තරං වෙනස් වුනාද කියල කියනවනම් දැම්මේ ඉන්ද්‍රියෝ මට අඩං ගුණේ මගේ කකුලේ මම තියන්නේ එක තැනක එතෙන්ට කකුල තියෙනවා කියලා කකුල තියහම් මගේ කකුල නතරවෙන්න වෙන්න තැනක දැන් කකුල තියෙන තැන නෙමෙයි කකුල පිහිටන්නේ ආගේ තරමට ස්වාමීණී දැන් වෙනස් වෙලා එදි මේ කරුණු අපේ ජීවිතවලත් හොඳට අත්දැකීම් තියෙන දේව එ බිජ්ජති බිඳෙනවා වෙනස් වෙනවා ඇස් දෙක වෙනස් වෙනවා ි හමේ පිළිම වෙනස් වෙනවා. අතපය වෙනස් වෙනවා. හැසිරීම් වෙනස් වෙනවා. පෘතිසන්දී. මේ කය මුලින් සඳහන් කලා ඇටකෝටු තුන්සීය නහරවැල් නවසීය. ඊට පස්සේ ඇටකෝටුවල මස් අලවල අභ්‍යන්තරී කුහරයක් තියලා නිර්මාණය වෙලා තියෙන කයක් ඒ කය. ම හල තියනව කියන කාරණාවව සඳහන් කරඩ ගිහිල්ලයි අපිටික් දීර්ගව කරුණු සාකච්ඡා කළින්. මේ අභ්‍යන්තරයේ තියෙන හැම දෙයක්ම අපත් ද්‍රෝග්‍යමයි. මේ කය ඉතාමත්ම පිළිකුල් සහගතයි. අග්ඥානයකුට හිතෙනවා එක හරි සුන්දරයි කියලා. නමුත් අපේ පිණුතුන් අහල තියෙනවා. අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මා ගන්දිය කියන බමුණට පිහිටවෙඩ බමුණු ගෙදර වැඩිය වෙලාව. මාගන්දිය පවුලිය ඇය ඒගොල්ලන්ට හිටියා ජම්බුද්ධී පිහිටපු ලස්සනම රුවතිීනදුවක්. ඇය විවාහ කරල දෙන්න හැටියක් නැතුව ලතවිවී තමයි හිටිය. මෙච්චර ලස්සන රුවකුත් තිබිලනන් ඇඒ විවාහ කරල දෙන්න බෙරු තාමත් ලතවෙන්නේ. ඇයව ඉල්ලන ප්‍රමාණයේ වැඩී. නොඒෙක් අය රාජකු මාරුරු සිටුකු මාරුරුවය වෙල්ලා ඇ ඉල්ලනවා නමු දැඉතින් කවුරු හඩි එක් කෙනෙකුට දුන්නොත් අනිත් ඔක්කොම තරහ වෙන නිසා මාගන්ධියගේ තාතර කරන්් දෙයක් නැතුවයින්නේ අපි භාගිතුන් වහන්සේ මාගන්ධියගේ නිවසට වැඩිය හම මාගන්දිය බමුණ කල්පනා කලා දුවට ගැලපෙන හොඳම මනමාලය ඇවිල්ලෙන්නේ අදැයි කියලා. දුවට වඩා ලස්සනයි. දෙනිසා කාරණාව වහාමදන්වල මොහොතක් නැදීන්ඩ දුවයික්කෙන්න්නයි. ගෙට දුවගෙන ගිහිල්ල දුව එක්කරගෙන ඉල්ල පෙන්නලා විවාහකර ගණඩිකීවට පස්සේ. අපේ භාගිතුන් වහසේ සඳහන් කලේ බ්‍රාහ්මණය ඔබේ දුව මගේ අතින් ඉස්පර්ශ කරනව තබා. මගේ පාදයෙන්වත් ඉස්පර්ෂ කරන්න මං කැමතිනය කියලා. ඒකට හේතුව භාගිතුන් හ සඳහන් කළා ඇය හරියට අසූචි කළගෙඩියක් වගේ මට පෙන්නේ. එදවට මාගන්ධය විතර දසූචි කළගෙඩියක් වෙන්න අපි හැමෝ මෙහෙමයි. ලේ, සෙම, සැරව, මල, මුත්‍ර, අභ්‍යන්තරයේ පැසනු ආහාර නොපැසනු ආහාර මෙ ඔක්කෝම දරාගෙන ඉන්නේ. මේ බඹයක් පමණ වෙච්ච මේ කය. හරියට ඇවිදින වැසි කිලියක් වගේ අපි ගැන්න ආහාර ජීර්ණයවීමෙන් පස්ස අන්තිමට අන්තිමට පහවෙලා පහවෙලා ගිහිල්ලා මහා අන්ත්‍රයේ අග කෙරවලේ අඟල් දහයක් පමණ ප්‍රමාණය එකතුවෙන්න පටන්ගන්නවා. ඒකතු වෙලා තියන්නේ බැහැර කළ ේුතු දේවල්. දවසේ කුණු ික ක්කෝම භාජනයකට දෙගතු කරලා හවසට බැහැර කරනවා වගේ මේ කයේ නානාක්‍රියාදාමයන්ට යොමු වෙලා ශක්තිය දීලා බැහැර කළ ුතු කොටෂ්ටික ඒ ප්‍රමාණය ඉතුරු වෙලා තියවා. එවට අපි කියන්නේ අසුච්චි කියල සුචි කියල කියන්නේ පිරිසිදයි අසුච්චි කියල කියන්නේ අපිරිසිදී. එතදරම අපිරි සිදුද දේවල් තම එකතු වෙලා තියෙන්නේ. පැයගණන් තියෙනවා. දවස් ගණන් තියෙනවා පරම දුර්ගන්ධ තත්ත්වයට පත්වෙනවා. අස්කලා නං බැහැර කලානං ඒ ඔක්කොම නතර වෙලා තියෙන්නේ වැසිකිලියේ වලේ. නමුත් අස් නොකර දැම් මේ පවතින දා කල් ඒ පවතින ප්‍රදේශයේ හරිීටණිකන් වැසිකිිලි වලක් වගේ. ආං ගේ නිසා සඳහන් කලා. මේක සෝදලා පවිත්‍ර කරන්නත් බෑ කවදාව. බැසිගිලි වලක්නම් ඇදල අස්කරලා හරිදාන්නපුළුහන්. නමුත් මේක සෝදන්ඩ බෑ. කවදාවත් ඔය කතාකරපු ප්‍රමාණය සෝදන්ඩ බෑනි පිනතිනි මහාන්ත්‍රී අංගල් හයක් විතර කොටස අපිට කවදාවත් සෝදන්්ඩ වෙන්නේ නෑ. ආං එහෙමනං අවුරුදු දහයකින් පහළවකින්, විශ්සකින්, මිසි පහකින් හැටකින් හැත්තෑවකින් හෝදලා නැති. රම අපවිතරූ වැැසි කිලිලක් කාසමානයි ාගිත වහස දේශනා කරනවා අන්න එත් ඔස්සවා ගැනම එහෙ මෙ යන නිසා මේ ඇවිදගෙන යන්නේ වැැසිකිලියක් කා සමාන තැනැත්තිය තැනැත්ත ඒ විතරක් නෙමයි මුත්්‍රාශයකුත් තියෙනවා ඒකත් නිතරම පිරෙනවා එතට මේ යනකොට මලයි මුත්‍රයි දෙකමාර ගැපිියන්නේ අන්ගේ නිසා සඳහන් කලා ඇවිදින වැසිකිලිය ඇවිදින කැසිකිලියක් හා සමානයි කියලා ඔයි තරන් අප විත්‍රද පෙළිකුල් සහගත දෙයන බව අපිටම දැනගණ්ඩ පුළුහන් අපි කවුරු හරි කෙනෙක් කටට ආහාරටිකක් දාලා ඒක දිවෙන් කලවන් කරලා දත්වලින් හපල මිශ්්‍ර කරල තව කෙනෙකුට දුන්නොත් අරගන්න කෙනෙකුත් ඉදී ඉද පින්නතිනී. ගන්නේෙ නැ කවුරුවන් ඉතාම සුවදට මේ සෙව්ඩ තිබුණ ආහාරය එතනින් බෙදාගන්න හැමෝම කැමැති නමුත් ඒ ආහාරයම මගේ කටට දාලා කෙලත් එක්ක මිශ්්‍රවුණාට පස්සේ ඒක ගණ්ඩනම් කිසිම කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නෑ නමුත් එලිය යනකොට කරටඋඩින් අතදාගනත් යනවා අතින් අල්ලගැත් යනවා සමහර වෙලාට ඔසව ගැත් අරන් යනවා පිළිකුල් බවක් තියනවද ඇයි නැත්තේ අභ්‍යන්තරය ෝක්කොම මේ හමෙන් වහල තියෙන නිසා. මායාවක ජීවත්වෙන අපි මේ අ්‍යන්තරයේ ගැන හිතන්ඩ පෙළබෙන්නේ නැති නිසා බහෝසයකුසල් රැස් කරගන්න.ඒ විතරක් නිමයි. බිජ්්‍යති බිඳනවා කියලකිව්වා උති සන්දහබූ වැිරෙනවා කිය සඳහන් කළා. ඒ කාරණාවත් භාගිතුන් වහන්සේ ම දේශනා කරනවා. අනු නමදාහක් විතරේ. රෝමකූප මේ ශරීරී තියෙනවා. මෙ හැම රෝමකූපයක් ගානිම සිදුරක්තියෙනවා. ඒ සිදුරුවලින් නිරන්තරයෙන් එලියට බැහැර කරනු. මොනවදී දහදිය වගේ දීව. මතුවෙන්න ඒ රෝමකූපගාවතින සිදරුවලින් පත්වෙනකොට විවෘතවෙලා මතුයෙනවා. තිතරම මේ අපද්‍රව්වයක් බැහැර කරන්න. ගහදෝල කිසි පලක් නෑ සුවඳක් නැහැ. අවි ධාදිය දුරුගන්දය තියෙන නිසා වස්ත්‍රාධියත් සෝදලදානවා. ඊට අමතරව දොරවල් නමයක් තියෙනවා කියල දේශනා කළා ඒ දොරවල් නමින් හතක්ම පිනතින වහන්ඩ බැරි තැනක තමයිකීම. හොනොදවගින් පිටවෙන්නේ අපද්‍රවී තියෙන්නේ වහන්ඩ බැරිතනක කොහෙද මේ හතක් ම තියෙන්නේ ලස්සනයි ලස්සනයිකෙ ලබි කතා කරන මෙ මුහු නාශ්‍රය කරගන ඇස් දෙකයි කං දෙකයි හතරයි කටයි පහයි ඇස් දෙකයි කන් දෙකයි මකයයි පහයි නාස්පුරු දෙකයි හතයි මේ කිසිම දවාරයකින් කවදාවත් රංග්‍රිදී මුතුමැණික් ඇවිල්ලමනේ. තව කෙනෙක් දැක්කොත් පිළෙකුල් හිතෙන දෙයක්ම තමයි තියෙන. ආංගන්සා අනුන්ට හොරෙන්ම ගිහිල්ල බැහර කරලානවා. එතකොට මේ තමයි වැගිරෙනවා. බිජ්්‍යති. මල මූත්‍රා කරන දොරටු දෙකක් තියෙනවා. එතකොට නමයයි. ඒ ප්‍රදේශයේ අවිිට වහලතියන්න්න පුළුවන්. මුහුණ කොහොමත් වහලතියන්න්න බැරි නිසා අපදද්‍රවවිගලන දුොරටු හත. මුහුණ ආශ්්‍රය කරගෙන පවතිනවා. නමුත් රාගයෙන් රත්ත එච්චහම් එහෙම කාරණාවක් අවදාවත් තේරෙන්නේ තේරෙන්න්නේනේ. අන්න ඒ නිසා කෙතරම් පිළිකුල්ලුනත් සමහරායේ මේ කයි නිසා බොහෝසේයක්කුසල් රැස් කරනවා. මරනන්තම් හිජීවිතන්. මෙහෙම පවතින මේකයි කවද හරි දවසක මරණයෙන් කෙරවට වෙනවා එක තමයි මේ ජීවිතයගේ ස්වභාවය උපන්නොත් යම් කෙනෙක් අනිවාරයම මැරෙනවා ඒ බව සත්‍යයි හැබැයි ඒ වුණට මැරෙන්න්නේ කවදද මැරෙන්නේ කොතනද මැරෙන්නේ කොහොමද මැරන්නේ මොන හේතුව නිසාද මැරෙන්න්නේ කොයි වෙලාවෙද මේකක්වොත් අපි දන්නේ අපි දන්නේෙ නෑ. අපි දන්නේ එකයි ඉපදුනොත් අනිවාරයම මැරෙනව කියට දන්නවා. මේ ඉන්න හැම කෙනෙක්ම මැරෙන බව ඇත්ත හැවයි සූදානන්ද කියන කාරණාව දන්නේ දන්නේ නෑ. මරණේ හැමෝටම සර්වසා ධහරණයි. බලදාසලා බීම සේනලාවාගේ මහා ශක්තිවන්තිය වූ. ඒ ශක්තිය පාවිච්චි කල්ල තවටිකක් ජීවත් එන්න බැරුවෝ ගිය. මිනිස්සු කෝටිසීයක විතර ශක්තිය දරන නන්දිමිත්‍රාදී මේ රටේ හිටපු මහයෝදයොත් දැනෑ මැරිලගි හිල්ල. ඒ තරංකායි ශක්තියයක් දරල. මිනිස්සු කෝටිසීයක විතර ශක්තිය. නමුත් ඒ ශක්තියෙන් මමාරය තල්ලු කරන්න පුළ හන්ක මතිබු ද. එහෙම දෙයක් ලං කවදාවත් කරන්න බේ එවන් ශක්තිවන්තයොත් මැරුණ මහා ඉර්ධිවන්තයොත් මැරුණ මහමුගලන් මහරහතන් වහන්සේ මේ ශසාසේ හිට මහා ඉර්දිවන්තය නමු අතීත කරුමත් බිපාකාරගෙනම් එවන් මහා ඉෘධිවන්තයත් පිරිනිවම්පයවා. මහා ප්‍රාඥයයින් වෙච්චේ බහෝ දෙ පිරිනිවම්පෑවා. මැරෙල ගා. මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයව කියලා ඉතාම ප්‍රචලිත සාරිපුත්්තයන් වහන්සේත්. පිරිනිවම්පෑවා. එත්තරම් ප්‍රඥාවකින් මාරයා මුලා කරන්න කල්පනා කළේ කල්පනා කළේ නෑ. සියල් දෙනාටම උසස්වෙච්චේ තෙලෙවගුරු භාගිතුන් වහන්සේ. අවසාන කාලි සමාධීන් කෝටි ලක්ෂ විසි හතරකට සමවාදිිනෝ පරනිර්වාණ මංචකි. මේ සමාධීන් කෝටි ලක්‍ෂ විසි හතරටම සමවැදෙනකොට එකෙන් එකට එකෙන් එකට සමෝධිනකොට භාගිතන් වහන්සේගේ ශරීර දහතුයි නික්වෙන ආලෝකයේද වැඩුවෙනවා. ඒම වෙලා වෙලා දැන් තන්නිකරම ගිනි කඳක් වගේ. ගොල වැදුනහම දෙලිසන ගිනියගුරක්වාගේ ගිනියගුරක් වගේ දිලිසිලා 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 එකැන සමාධීන්ට සමවැදිනකොට ශරීරවර්ණය එන්ඩෙන්ඩ වැඩි වෙනවා. එහෙම දිලිසිලා දිලිසිලා අන්තිමට මහා ගිනියගුරු වලකට එක පාරම මහ වැස්සක් ඇදැහැල්නු මොකක් වෙනවද භාගිතුන් වහසේ එක පාරම නිමිල ගියා එනම් මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම ජීවිතය මරණයෙන් කෙරවල කරනවා මයි අපේ භාගිතුන් වහසේ දේශනා කළා මේ ශරීරයේ පිළිකුල් මේ ශරීරයේ දුර්ගන්දයි මේ ශරීරයේ නිසරුයි මරණයෙන් කෙරවල වෙන නම් මේ ශරීරයේ පාදක කරගෙන් අපිට මේ සංසාරයෙන් එතරයන්න පුළුවන්. බොහෝ දෙනා සංසාරයෙන් එතර කරවන්න පුළුවන් බොහෝ දෙනාට මහා සත්පුරුෂයක් වෙන්ඩ පුළුවන් මනුස්ස ජීවිතය සසර නිමක් නැති පින් කරගත ජීවිතය. සම්මාදිිට්ටික ජීවිතය ඊට වඩා වටින ජීවිතය හැම මිනිස්සුම එකයි කියලිකීවට හැම මිනිසුම එකනැ පි ති. කුසලේට අනුව ඕනුන්ගේ වෙනස්කන්තියනවා. එමනන් සම්මාධිත්්තිිකත්තේ ලබාගත්තායේ අනික් හැමෝටම වඩා පිනෙෙන් උසස්. අනිෙක් හැමෝටම වඩා සස්සර කරගත්ත කුසලේ තියනවා සම්මාධිත්්තිික වෙන්ඩ නැවත නැවත යහපතිහි පිහිටන්ඩ ලබාගත්ත අවස්ථාව. ඒ අතරේ පිරිමි කෙනෙක් වෙලා ඉපදන ව කියන එක කාන්තාවක් වෙනවට වඩා මහත් භාග්‍ය සම්පන්න අවස්ථාව සම්මාධිට්ටික පිරිමි මනුස්ස භවයක් ලබන කෙනෙක් කොයි තරංගඋතුම්ද පිරිමි ආත්මයක් හැම කෙනෙකුගේම උසස් සම්මාධදිිට්ටික පිරිමිරි ඒ හැමෝටම වඩ උසස් දෙවියකුට කරඩ බැරි බ්‍රහ්මයකුට කරන්ඩ බැරි මාරයකුට කරන්න බැරි මහාකර්තවිය පුරන්න පු දෙවියන්ට බමුන්ට මරුන්ට කරන්න බැරි මනුලොව පිරිමින්ට විතරක් කරන්න පුළු හන් අපූරු කර්තවියමුකක්ද. ඇයි පිරිමිය ශ්‍රේෂ්ට වෙන්නමන්න මේ හිේතු නිසා. මොනවාදී ලොවතුරා බුදුෙන්ඩ දෙවියකුට බ්‍රහ්මියෙකුට මාරයකුට බැ. ලෞතුරා බුදුුවෙන්ට පුළුහන් පුරුෂයකුටම පමණයි. සේ බද්ධත්වය බ්ඩපුුුවන් පුරුෂයකුටම පමණයි. සක් විති රජවෙන්න්ඩ පුළුවන් පුරුෂයකුටම පමණයි. සක්‍ර දේවේන්ද්‍ර වෙලා උපදින්ඩ පුළුවන් පුරුෂයකුටම පමණයි. එහෙමනම් එවන් ශ්‍රේෂ්ඨ තැනක ඉන්න තමන් කවෞුද කියන කාරණාව හරියටම තේරුන් අරගත්තොත් ඔහු තමන්ගගේ ජීවිතයට කොච්චන සාධහරණයක් කරයි. ලංකාවවාගේ රටක ස්ත්‍රී ආත්ම භාවයක් ලබල ඉපදුනක් පුරුෂාත්ම භාවයක් ලබල ඉපදුනක් ඒ ජීවිතයට මන වූ සාධහරණයක් කරගඩ හොඳ හැකියාවක් තියෙනවා සම්මාධිට්ටික බවතියෙනවන. ආගේ නිසා ඔබට ලැබිලතියනෙන මේ ශ්‍රේෂ් මනුස්ස ජීවිතයට හොඳ සාධහරණයක් කරගන්නඩ ඔබ හැම කෙනෙක් උත්සාහ කරන්න. මනුස ජීවිතය කියල කියන්නේ ඉතාමත්ම දුර්ලබ ජීවිතයක්. හොඟක් දෙනෙකුට පින්නතුනී මේක දුර්ලබ ජීවිතයක් කියන කාරණාව වචන මාත්‍රයක් විතරයි. හුඟක් අය හිතනව ඇති. දුර්ලබයි දුර්ලබයි කියල කීවට ඔය ඕන තරන් මිනිස් සූපදින්නේ කියලා. පින්නතුනී ඉපදෙනවන්න අපිට පේනවා. නමුත් අතීතයේ හිතපු තරන්. අද ලෝකෙ මිනිස්සු නැහැ. ඉන්න මිනිස්සුන්ටත් පින මදි නිසා ලෝකෙ තියෙන ආහාර පාන ටිකත් මදිවෙනවා කියල සඳහන් කරනවා. සමහර රටවල්ලොල කෑමනැතුව මැරෙනවා. සමහර රටවල්ලොල බොන්්ඩ වතුර ටිකක් නැතුව මැරෙනවා. සමහර රටවල්වල දරු උපදිනකොටම ආහාර අහිනය නිසා. නොෙක් රෝගා බාදවලට ලක්වෙලා උපදින්නේ. පිනතුන ඒමනං අතීතයේ හිටියවාගේ ජනගහනයක් හිටියනම් මේ කාලිකර කියාගණ්ඩ දෙයක් නැතුව යනවා. ඕන තරම් උපදිින්්‍ය ඔය කියල කීවට පෙනතුන වැඩිපුර උපදිනව කියලා කියන්නේ. දිවියලෝක වැඩියෙන් හිස්වෙනවාගේන එකයි. දිවියලෝ කොල ඉන්න අය චුත්තවෙනවා කියන එකයි. මනුස්ස ජීවිතය කියල කියන්නේ. අපායට යන අතරමග නතරවෙච්චය එක නවාතෙන. මේ හැම මනුෂ්‍යයෙක්ම බ්‍රහ්මලෝකෙ හිටපු කාලයෙකුත් තිබුණා බඹලුව සැපවිඳින්ට තිබුණ පුණ්්‍ය මහිමයන් ඉවරවෙච්ච නිසා බමලොවිං චුතවෙලා දෙවලවටේවා. හ හළ දව්‍ය ලවල ඉඳල චුතවෙලා පහළ පහළ දිව්‍ය තලකටේනවා සමහරයි එහෙෙන්මම චුතවෙලා නිරේටත් යනෝ පල්ල හැම දිව්‍ය තලේකවත් වාසේ කරන්න්න තරං පුුණ්්‍ය මහිමේ මදිවෙච්ච නිසා කරගන තිබුුණ පින් ඉවරවෙච්ච නිසා ඉවරවෙමින් පවතින නිසා එහෙෙන් චුතවෙලා තමයි හුඟක් අය මනුස්සලෝකෙටේෙන්නේ අපිට පේනවා ඉහල ඉඳලා ක්‍රමක්‍රමයෙන් පහළට ඇවිල්ල තියන්න කියලා.වින්නතුනී අපි එනකං බලාගෙන ඉන්න තවලෝක හතරක් පල් හැතියෙනවා. හැබැ ඒවට අපි කියන්නේෙ සතරා අපාය කියලා ඉතාම භයානක දුක් සහිත තැන් එනම් බඹොලවින් චුත වෙලා දෙව්ලවට දෙව්ලවින් චුතවෙලා මනුලවට මනුලවින් චුතවෙලා සතරාපායට යන්න තියන් එකයි මම සඳහන් කළේ අපායට යන අතර මග නතර වෙච්ච තැනක් මෙතන කියලා. අවුදු හැටහැත්තෑවකට විවේක ගණ්ඩ නතර වෙච්ච තැන. දෙවලව ආවිුෂයත් නිරයේ ආවිෂ්‍යයත් ගැන හිතනකොට ඒ අවරුදු හැටහැත්තෑව කියලාගැනනි තාම ස්වල්ප කාලය නමුත් පින්නතුනි ඒ කාල පරාසේ තුළ ඉඳගෙන පුළුහන් අල්ල හට යනවද ඉහලට යනවද කියල තීරණය කරන්නටි අවශ්‍යනං මෙතන ඉදලා නැවත හිටපු දිහාවල් වලට යන්ඩ පුළුවන් එහෙම නැත්තං මේ සංසාරි සදහටම අතහැරල යන්ඩ කටයුතු කරගඩ මේ නවාතැන බොහොමෝ හොඳම තැන ආංක තේරුම් අරගනය නැවත ඉහලට යනවද එහම ඇත්තං සංසාරෙන් යන්්ඩම යනවද ඒහම නැත්තන් සතහපාය හොඳදයිද. ඔබ තීරණය කරන්නට. ඉහලට යන්ඩනම් හුඟක් මහන්සි වෙඩ වෙනවා. පහලට යන්ඩනං ඉන්න විදිහ හොඳටම හොඳයි පින්නතිනි. ඒ නිසා ඔබ ඔබ ගැන යහපත්තීරණයක් ගැන්ඩෙ. ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ ආශිරුවාදීන් ශක්තිය දහිරියයේ භාග්‍ය. වාසනාව උදාවේවා කියලා ආශිරුවාද කරනවා. අද ධර්මදේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ දර්ගා නගරය තිස් එකේ කනුව වරාපිටිය ලිපිනේ පදිංකි, විශ්්‍රාමික හෙදි සොයුරිය බ.. භාග්‍යවේද පවුලේ සියලු දෙනා සහ ඥාතින් විසින්. උතුම් අරමුණු හැටියට සෙහිපත් කරනු ලබනවා දේශකයණන් වහන්සේටත් ගෞරෝනීය මහා සංගරත්නයටත් උතුම් චතුරාර් සත්‍යති ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දානමය කුසල කරමය හේතුවේවා තමන්පත් මතු ආත්මභාවේක පිරිමි ආත්මභාවයක් ලබා ශ්‍රී සද්ධර්මය පවතින පුදබිමක පැවිදි ජීවිතය ලබා සසරින් එතරවෙන්ඩ භාග්‍ය වාසනාව උදාාවේවා තම පවුලි අනික් සියලූම සාමාජිකයින්ටත් උතුම් සතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ ධර්ම දානානිසන්සය හේතුවාසනාවේවා දෙපාර්ශීම මියගිය දෙමව්පියන් ඇතුළු සියලූම ඥාතීන්ටත් මේපිං හේතුවාසනාවේවා සහභාගී වූ සියලු දෙනාටමත් ඒ අයිගේ පවුල්ලොල මියගිය සියලූම ඥාතිමිත්‍රාදීන්ටත් මේපිං අනුමෝදං වේවා අනුමෝදං වේවා කියල ප්‍රාර්ථනා කරනවා පිනතුන ධර්මදේශනාවේ දායකත්වය දැරු හෙද සයුරටත් එතුමිය විසින් පින් අනුමෝදං කරන්නට යෙදුන සහ ආශිරවාද කළ සියලු දෙනාටමත්. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් ප්‍රාර්ථනා සමෘර්ධමත් කර ගැනිමින් සැප සහිත ප්‍රතිපදවිින් උතුම් චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ උතුම් ධර්මදානා නිසංසයත් ධර්මශ්‍රවනානිසංසයත් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආහාසර සහච බුම්මටමටාදීවානාගා මහිදලිකා පුං්ඥන්තන් අනුමෝදිත්වාචිරංරක්හන් තුළුකසාසනන් දේයෝ වස්සතුකාලීනේ සස්්‍ය සම්පත්තිහිතුචේ පිතුූ භවතුළු කෝචේරාජා භවතු දමම්මිකු.